නියෝජ්‍ය ප්‍රතිස්පති බස්නාහිර පළාත සහ රතවානතුමා දෙන්ද නියෝජ්‍ය පොලිස්පති පාරිසරික කොට්ටාසේතුමාගේ දිසාතුමාගෙන්ද මාධ්‍ය ප්‍රකාශතුමා ඇතුළු සියලුම නිලධාරීන්ගේ අවසරයි. අද දින අපි පෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපෘති ආරම්භ කරනවා. පළමුවෙන් උපදිස්තිලා තියෙන ආකාරයට කණ්ඩායම් 11ක් අපි මෙතන සකස් කරලා තියෙනවා. කණ්ඩායම් අංක 1 මෙතන ඉඳන් මීටර් 500ක් දුරට සුද්ධ කරගෙන යනවා. කණ්ඩායම් අංක 2 එතන ඉඳන් තව මීටර් 500ක් ඉස්සරහට රැඳිලා කණ්ඩායම් 11ම මීටර් 500 දුරින් සුද්ධ කරගෙන යනවා. ඊට පස්සේ ඉවර වෙන විදිය බලලා අපි දෙවන අධ්‍යයනය කරන තීරණයක් ගන්නවා. රට අවශ්‍යතාවය තියෙන දෙයක් මං හිතනවා. පොලිසියත් පොලිසියේ පරිසර ආයතනයත් එකතු වෙලා කරන දෙයක් මං හිතනවා. මෙවැනි දේවල් තමයි අද වෙන්න ඕනේ.
මෙවැනි දෙයක් වෙලා තිබිච්ච නැතිකින් තමයි මෙච්චර දෙයක් අද වෙලා තියෙන්නේ. ඉතින් මම හිතනවා මෙවැනි අදහරි මේව පටන් අරගෙන මේව සුද්ධ පවිත්‍ර වෙලා නගරය පිරිසිදු තබා ගැනීම මම හිතනවා විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ මම හිතන්නේ අභිප්‍රායක්. මම හිතනවා පොලිසියෙන් විශේෂ සහයෝගයක් දෙනවා. මම අපි බලාපොරොත්තු වෙන්නේ මුළු ලංකාවෙම මේ විදිහට මෙවැනි දේවල් කරොත් මම හිතනවා අපේ රට පිරිසිදුර තබා ගැනීමත් මම හිතනවා ලෙඩ රෝග වලින් තොරවත් පිරිසිදුරත් තබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම හිතනවා අද මේ පොලිසිය කරන රාජකාරිය ඉතාමත් ඉහළ රාජකාරියක් අද මේ කරන්නේ. ඉතින් මම හිතනවා මුළු ලංකාවෙම මේ දෙයක් පටන් ගන්න අරගෙන මේ දේ කරන්න පුළුවන් නම් තමයි හොඳයි කියලා මම හිතන්නේ. ශ්‍රී ලංකාවේ ජනතාවට මොන වගේ ආරාධනාවක්ද කරන්නේ? මුළු ලංකාවේ ජනතාව මම හිතන්නේ ගොඩක් සන්තෝෂයෙන් ඉන්න වෙලාවක්. මොකද බලාපොරොත්තු ඉෂ්ට වෙච්ච වෙලාවක් අපේ ශ්‍රී ලාංකේය ජනතාවගේ. ඉතින් මම හිතනවා ජනතාවත් එකතු වෙන්න ඕනේ මේ කරන කාර්යවේට. මොකද මේක අපි හැමෝම ඇවිල්ලා ලංකාව වෙනුවෙන් කරන දෙයක්. ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි මේකට සම්බන්ධ වෙන්න ගැන මමත් සන්තෝෂ වෙනවා ශ්‍රී ලාංකිකයෙක් හැටියට. මම හිතනවා මෙවැනි කාර්යයක් පොලිසියත් හැමෝම එකතුලත් කරන කාර්යවේදී මේක කරාට පස්සේ මෙවැනි අපිරිසිදු කිරීම නොකර රට පිරිසිදු තබා ගැනීමට හැමෝම පුරුදු වෙන්න ඕන. ඒ වගේම මම ආරාධනා කරන ලංකාවේ ඉන්න අය මේවට සම්බන්ධ වෙලා මෙවැනි පිරිසිදු කිරීම කරලා අපේ රට පිරිසිදු තබාගෙන ලෙඩ රෝග වලින් තොරව සුරක්ෂිත රටක් හැටියට තියාගන්න බලාපොරොත්තු වෙනවා. මම හිතනවා හැමෝම උදව් වෙන්න ඕනේ. ඉතින් මම ආරාධනා කරන හැමෝටම ඇවිල්ලා මේ දේ කරන්න කියන එක. විශේෂයෙන්ම අද පොලිසියට ස්තුතිවන්ත වෙනවා මේ වෙන දෙයක් පටන් අරන් ලංකාව පුරාම ව්‍යාප්ත කරගෙන යාම පිළිබඳව. පරිසරය සුරැකීමේ දැවැන්ත මෙහෙයුම අපි ඊයේ දින ආරම්භ කළා. ඒ පිළිබඳව මාධ්‍ය මගින් අපිට විශාල ප්‍රසිද්ධියක් ලබා දුන්නා. මුලින්ම මාධ්‍යයට ස්තුතිවන්ත වෙනවා ඒ පිළිබඳව ලබා දුන්නු ප්‍රසිද්ධියට. ඒ ප්‍රසිද්ධිය අනුව තමයි මහජනතාව මේ පිළිබඳව දැනුවත් වෙලා මහජනතාව මේ පරිසරය සුරක්ෂිත කිරීමට අදාළව තම තමන්ගේ යුතුකම් වගකීම් දැනගෙන ඒ අනුව කටයුතු කරන්නේ. අද අපි තවත් මේ පරිසරය සුරැකීමේම තවත් එක් අංගයක් වශයෙන් තවත් විශේෂ දෙයක් සිදු කරමින් සිටින්නේ. අද උදෑසන 6:30ට පමණ ආරම්භ කළා. ඒ අනුව මේ අද සිදුවන මෙහෙයුම
කොළඹ ආසන්නයේ තිබෙන මේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ, ශුද්ධ පවිත්‍ර කිරීමේ මෙහෙයුමයි අද සිදුවෙන්නේ. ඔබ දකින්න ඇති මේ වෙරළ තීරයේ මොනතරම් කැලි කසල එකතු වෙලා තියෙනවාද කියන කාරණය. ඒ කැලි කසල අතර වැඩිපුරම තිබෙන්නේ මහජනතාව විසින් මේ පරිසරයට එකතු කරපු දේවල්. එයිනුත් ඔබ දැක්කා වීදුරු, පොලිතින්, ප්ලාස්ටික් ආදී දේවල්, ඒ වගේම කෑම පාර්සල්, මේ වගේ දේවල් තැනින් තැන දමා තිබෙන ආකාරය. ඒ අනුව අද පොලිසිය අනෙකුත් සියලුම දෙනාට ආදර්ශයක් පෙන්නුම් කරමින් අද උදෑසන මේ වැඩේ ආරම්භ කළා. ඒ අනුව පොලිස් පාරිසරික ඒකකවල සහ පාරිසරික කොට්ටාශයේ නිලධාරිනියනුත්, පොලිස් ක්‍රීඩක ක්‍රීඩිකාවනුත්, ඒ වගේම මේ අවට පොලිස් ස්ථානවල නිලධාරීනුත් මේ සියලු දෙනා එක් රැස් වෙලා මේ පවිත්‍රතා වෙරළ තීරයේ පවිත්‍ර කිරීමේ මෙහෙයුම අද උදෑසන ආරම්භ කළා. මෙතෙන්දී නිලධාරීන් 400කට අධික ප්‍රමාණයක් මුලින්ම අද උදෑසන කොල්ලුපිටිය දුම්රිය ස්ථානය අසලට රැගෙනවිත් ඒ නිලධාරීන් ප්‍රමාණය කණ්ඩායම් 11කට බෙදුවා. එක් කණ්ඩායමකට නිලධාරීන් 40ක පමණ ප්‍රමාණයක් ඇතුළත් වනසේ කණ්ඩායම් 11කට බෙදලා එක් කණ්ඩායමකට මීටර් 500ක දුරක් වෙරළ තීරය පවිත්‍ර කිරීම සඳහා බාර දුන්නා. ඒ අනුව මේ කණ්ඩායම් 11ම ආසන්න වශයෙන් කිලෝමීටර් 6කට පමණ ආසන්න දුරක් පවිත්‍ර කිරීම අද සිදුවෙනවා. ඒ නිලධාරීන් 400කට අධික ප්‍රමාණයක්. ඊටත් අමතරව ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීගේ අධීක්ෂණය යටතේ ගල්කිස්ස දෙස සිට මේ වැල්ලවත්ත දෙසට තවත් නිලධාරීන් 250කට අධික ප්‍රමාණයක් මේ ආකාරයටම සුද්ධ පවිත්‍ර වෙරළ තීරයේ සුද්ධ පවිත්‍ර කරමින් මේ කොළඹ දෙසට මේ දෙසට පැමිණෙමින් සිටිනවා. අද මේ කාර්ය සිදුවෙන්නේ පොලිස්පති CD වික්‍රමරත්න මහතාගේ අධීක්ෂණය සහ ප්‍රධානත්වයෙන්. ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වුණා බස්නාහිර පළාත සහ රතවාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතා. ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වුණා පරිසර දිසාව, අපි ඊයේත් සඳහන් කරා අලු ප්‍රතිසංස්කරණය කිරීමක් සිදු වුණා පරිසර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මෙයින් එතුමා නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරරා මහතා. ඒ වගේම පරිසර කොට්ටාශයේ අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කරන සහකාර පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාර මහතා. ඒ වගේම අනෙකුත් මේ ප්‍රදේශයේ බාරව සිටින අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මේ මෙහෙයුම සඳහා සහභාගී වුණා. ඒ වගේම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා සනත් ජයසූරිය මහතාත් අපිට මේ සඳහා පැමිණ ශක්තියක් ලබා දුන්නා. ඒ වගේම TM දිල්ෂාන් මහතාත් මේ අවස්ථාවට පැමිණ සහභාගී වෙන තිබෙන ආකාරය අපිට ශක්තියක් දෙන ආකාරය ඔබට පේනවා ඇති. මේ අද දින අපි මේ ප්‍රදේශයේ සුද්ධ පවිත්‍ර කරනවා. මේ මෙහෙයුමෙන් අනතුරු අපිට බලා ගන්න පුළුවන් මේ ප්‍රදේශයේ කොතරම් කැලි කසල තොගයක් එකතු වෙලා තියෙනවාද කියන එක මේ මෙහෙයුම අවසානයේදී අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේක ආදර්ශයක් වෙමින් මේක සිදු කළේ සුරක්ෂිත රටක් බිහි කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමන්ගේ ඒ උදාර සංකල්පය යථාර්ථයක් බවට පත් කර ගැනීමට අපි ඒ සුරක්ෂිත රටක් වෙනුවෙන් සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කරලා දෙන්න ඕන. ඒ අනුවයි මේක අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත, ආරක්ෂක ලේකම්තුමාගේ අධීක්ෂණය මත මේ කටයුතු සිදු වෙන්නේ. අපි මහජනතාවගෙන් අපි නැවත නැවතත් ඉල්ලා සිටින්නේ අපි නීති ගණනාවක් තිබෙනවා පරිසරය ආරක්ෂා කිරීමට අදාළව. නමුත් අපි මූලිකව බලාපොරොත්තු වෙන්නේ මෙවැනි ආදර්ශ සැපයීමෙන්, මහජනතාව දැනුවත් කිරීමෙන්, ඒ වගේම මහජනතාවත් සමග එකතු වෙලා වැඩ කිරීමෙන් මේ පරිසරය ආරක්ෂා කර ගැනීම. ඒ නිසා අපි නැවතත් ඉල්ලා සිටිනවා මෙලෙස කැලි කසල එකතු කරන්න එපා, සමාජ පරිසරයට එකතු කරන්න එපා, ඒවා කැලි කසල බැහැර කරන ස්ථානවලට, ඒ ස්ථානවලට පමණක් ඒවා යොමු කරන්න, මේ පරිසරය සුරක්ෂිත කරන්න අපි සියලු දෙනාටම සහාය වෙන්න, අපි සියලු දෙනා එක්ව අත්වැල් බැඳගෙන මේ ක්‍රියාව කරමු කියලා නැවතත් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි. Audio Jungle.
විශේෂයෙන් මේලා විශ්වවිද්‍යාලයෙන් දෙන සීරම් පොලිස් නිලධාරීන්ට අපේ රට මේ විදිහට තියෙන ජරාවල් ක්ලීන් කළා, පාරවල් ක්ලීන් කළා, මේ රට ලස්සනට තියාගන්න. ඉතින් අපි දන්නවා අපි පිටරටවලට කොච්චර ගියත් මේ පාරවල් කොච්චර ක්ලීන්ද, එක ටොපිකොලයක් දාන්න ඇති. මං හිතනවා මේ පණිවිඩේ මම හිතන්නේ අපි ඔක්කොරම කරන්න බෑ. සීලම රටේ ජනතාව එකතු වෙලා මේ රට පිරිසුදු තබා ගත්තොත් මම හිතන්නේ අපිට ලෙඩ දුක් වලින් අඩුවෙන් ඉන්න පුළුවන්. ඉතින් මම දැක්ක මේ කොච්චර ජරාව තියනවද මේ බීච් එකේ පාරවල් වල. ඉතින් මම හිතන්නේ අපිට හොඳ දැක්මක් තියෙනවා. දැන් වැඩසටහන් ආරම්භ වෙලා තියෙනවා. අපිත් එක්ක එකතු වෙලා සීලම රටේ ජනතාව පොලිසියත් එක්ක එකතු වෙලා මේ අපේ රට පිරිසුදු තබා ගමු. තමන්ගේ දරුවන්ට පණිවිඩයක් දෙන්න, තමන් කරන ටොපිකොලේවත් පාට් විසි නොකර ඒවා හරිතැන් වල දස්පින්නේකට දාලා මේ රට ලස්සනට තියාගෙන. මම හිතන්නේ මේ හොඳ ආරම්භයක්. මේ ආරම්භයත් එක්ක අපේ රට ලස්සනට තියාගෙන මම දන්නවා දැන් ලස්සනට කොළඹ ලස්සන වීගෙන යනවා. එවත් නැවතත් කොළඹ විතරක් නෙමෙයි, කොළඹින් පිට හැම පළාතක්ම මේ විදිහට අපි පරිසරයේ පිරිසිදු තබාගෙන ලස්සනට ජීවත් වුණොත් මම හිතන්නේ අපේ අනාගත දරුවන්ට ලස්සන පරිසර අපි දන්නවා අපේ රට කොච්චර ලස්සනද කියලා. ඉතින් ඒ ලස්සන තවත් ලස්සන කරන්න තමයි මේ හැමෝම අපි එකතු වෙලා දෙන්නේ. පොලිස් නිලධාරීන්, සාමාන්‍ය ජනතාව, මම හිතන්නේ අපි වගකීම පුද්ගලයෝ හැටියට අපි එළියට ඇවිල්ලා තියෙන්නේ මේ රට ලස්සනට තියාගන්න. ඉතින් හැමෝටම රටේ සීනම ජනතාවට මම ආරාධනා කරනවා එකතු වෙන්න, රට ලස්සනට තියාගන්න. කවදා හරි මේ ලස්සන තියාගත්තොත් අපේ දරුවන්ට ලස්සනට මේ රටේ ජීවත් වෙන්න පුළුවන්. සියලු දෙනාටම ආරාධනා කරනවා. මම හිටපු ක්‍රීඩකයෙක් හිටියනම් සීලම ජනතාවට ආරාධනා කරන්නේ මේක කිසිම බලපෑමක්වත් නැහැ, කිසිම පොලිසිය බලපෑමක්වත් නැතුව තමන්ගේ කැමැත්තෙන් ඇවිල්ලා මේ රටට අවශ්‍ය මොහොතක සීලු දෙනාම මම ආරාධනා කරන ඇවිල්ලා අපිත් එකතු වෙන්න. කිසිම බලපෑමකින් තරව තමන්ම හිතලා මේ රට ලස්සනට තියාගන්න, තමන් හිතලා ඇවිල්ලා තමන්ගේ ප්‍රදේශය අඩුම ගානේ තමන්ගේ ඒරියා එකවත් තමන් ඉන්න ප්‍රදේශවත් ලස්සනට තියාගන්න. එතකොට තම තමන්ගේ දේවල් තම තමන් කරගත්තු මයිද මේ රට ලස්සනට තියාගන්න පුළුවන්. එන්න එකතු වෙන්න, මේ පණිවිඩය අනිත් අයටත් යවන්න, තමන්ගේ ඒරියා එක ලස්සනට තියාගන්න, තමන්ගේ රට ලස්සනට තියාගන්න. අනාගතය අපේ ලස්සනට, මේ රට ලස්සන කරගන්න අපේ දරුවන්ට ලස්සන අනාගතයක් තියෙනවා, ලස්සන රටක් තියෙනවා. සියලු දෙනාටම ආරාධනා කරනවා එකතු වෙන්න මේ රට පරිසරය ලස්සනට තියාගන්න කියලා. බොහොම ස්තුතියි. මම මෙතන චාලිම පාරේ ඉන්නේ. මම හැමදාම උදේට එනවා මේ මෙතන හැමදාම දුවනවා. උදේ 7 වෙද්දි දුවද්දි අපිට පේන හැමදාම මෙතන පුණ වෙනවා. දවසින් දවසට එන ගාන පුදුම ගානක් එන්නේ. ඒ හින්දා මමම හිතුවා මං තනියෙන් හරි මගේ පාට කරන්න කියලා. මේ මම පටන් ගත්තා, ඇත්තට ඊයේ තමයි පටන් ගත්තේ. අර බකට් ටික එතන මං මේ කුණු එකතු බ්‍රේකට. මං ඉතින් හැමදාම ග්ලව්ස් දෙකක් ඇඳගෙන මේ බෑග් එකකුත් අරගෙන එනවා, සුද්ධ කරනවා. ඒත් මේක මේ එක සුමානික කරලා හරියන්නේ නැති දෙයක්. අපි බලන්න ඕනේ මොනවාරි ලොง ටර්ම් සොලියුෂන් එකක්. ඒකට ඉතින් දැන් මේක කොළඹ තියෙන මේ එකම බීච් එක. ඉතින් අපිට ගොඩක් ඉම්ප්‍රූව් කරන්නත් පුළුවන්, ටුවරිස්ලාට ගොඩක් දේවල් උත් කරන්න පුළුවන්. ඒ විදිහට අපිට ක්ලීන් කරන්න ප්‍රෝග්‍රෑම්ස් හදන්න පුළුවන්. මේම හැමදාම කට්ටිය අපිට බීච් ක්ලීන් අප්ස් කරන්න බැරි වුණාට මේ සිස්ටමැටිකලි කවුරුහරි අපි සිස්ටම් එක තිබ්බනම් හැමදාම සුද්ධ කරන්න පොඩි පැය භාගයක් එක්කෙනෙක් පැය භාගය කරන්න. දැන් මම මේ ටික හැමදාම පැය භාගයක් කරනවා. ඒත් දැන් ඊයේ ඉඳන් අදට එතන ගොඩක් වුණු එකතු වෙලා. ඉතින් ඒ වගේ අපි හිතන්න ඕනේ ටිකක් ලොง ටර්ම් සොලියුෂන්ස් උත් තියන්න. ඒත් මේම කට්ටිය ආපු එක නම් ලොකු දෙයක්. ඇත්තට මගේ සෝෂල් මීඩියාකෙත් මම මේක පෙන්වන හැමදාම ඉතින් මේ ගොඩක් අය කතා කරන හිටිය. අද ආපු එක පුදුම දෙයක් ඇත්තට. හිතුවෙත් නෑ මේයි කියලා. නියමයි. මාර සතුටු එක වෙන එක ගැන. සෝරි. නියමයි. ඉතින් ඒක අනිවාර්යෙන් වෙන්න ඕනේ. ඉතින් අපි කලින් උත් අපි දැකලා තිබ්බා එහෙම ගොඩක් ක්ලීනින් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. මේම ඉතින් ක්ලීනින් ක්ලීන් කරාට අපි දැනගන්න ඕනේ මේ ක්ලීන් කරන එක විතරක් නෙමෙයි ප්ලාස්ටික් පාවිච්චි කරන එක. දැන් මෙතන එන කුණු ටික දිහා බැලුවම තේරෙනවා මේ කොච්චර කුණු දැන් එකතු වෙනවා කියලා. දැන් මෙතන කැනල් එක තියෙන හින්දා හැමදාම මෙතනට මේ කුණු එනවා. ඒකට ප්‍රොසීජර් එකක් අනිවාර්යෙන් තියෙන ඕනේ ලොง ටර්ම්. නැත්තම් ඒ කියන්නේ කට්ටිය එනවා ගොඩාක් ගෲප්ස් ලැවිලා කරන බීච් ක්ලීන් අප්ස් මෙතන. ඒත් අපි මොනවාරි ලොง ටර්ම් සොලියුෂන් එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ මේක ක්ලීන් කරන්න. අනිදට මෙතන ගොඩක් ඉන්කම් එකකුත් හදාගන්න පුළුවන් ටුවරිස්ලාට. මෙතන හොටෙල්ස් තියෙනවා, KFC තියෙනවා. මේ කට්ටිය ඔක්කොම බලන්න ඕනේ මේක හදන්න කියලා. ඒතර අනිත් අය මෙතන ආවම හොඳට හදාගන්න පුළුවන් බීච් එක.